තම බල ප්‍රදේශයේ දිවිගෙවන ජනයාගේ ජීවිතාරක්ෂාව උදෙසා යම් යම් නියෝග පැනවීමේ බලය තමන් සතු බැවින් අඹගමුව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා 1.29 වනදා පැහැදිලි නියෝග දෙකක් ඇතුළත් මේ ලිපිය යොමු කරනවා. ඒ කෙහෙල්ගමුව ඔය හරස් කර ජල විදුලි බලාකාරයක් ඉදිකරමින් සිටින පුද්ගලික සමාගමක් වෙතයි. සමාගම ජීවත්වීමේ අයිතිය නැමැති මූලධර්මය පිළිගැනීමට සූදානම් නොවන බවක් ප්‍රකට කරමින් අදටත් කටයුතු කරමින් සිටින්නේ අඹගමුව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාගේ අදාළ නියෝග දෙක මායිම් නොකරමින් ව්‍යාපෘතියේ ඉදිකිරීම් වහා නතර කළ යුතු යන්න අදාළ පළමු නියෝගයයි. දෙවැනි නියෝගය අනුව මෙතෙක් කෙරුණු ඉදිකිරීම්වලදී සිදු වූ පාරිසරික හා භූගෝලීය ව්‍යසනයන් ප්‍රතිස්ථාපිත කළ යුතු වනවා. පාරිසරික බලපෑම් පිළිබඳව අධ්‍යයන වාර්තාවකින් තොරව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කෙරුණේ 2003 වසරේදී. එහෙත් ඒ සඳහා බලපත්‍රය ලබාගත් පුද්ගලික සමාගමට ඉදිකිරීම සඳහා මුල පුරන්නට හෝ නොහැකි වූයේ මහජන විරෝධය හේතුවෙන්. මහජන හඬට කන් නොදෙන සමාගමක් බලපත්‍රයේ සිය නමට පවරා ගන්නේ 2015 වසරේදී. ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මහජනයා තුළ පවතින අදහස් සැලකිල්ලට ගැනීම සඳහා අඹගමුව ප්‍රාදේශීය සභාව සංවිධානය කළ සාකච්ඡාවකට සහභාගී නොවීමට තරම් දෙවන සමාගම අත්නොමතික වනවා. මධ්‍යම පරිසර අධිකාරිය විසින් යොමු කළ ප්‍රශ්නාවලියකට අඩමාන පිළිතුරු දීම හැර දෙවන සමාගමද ව්‍යාපෘතියට අදාළව පාරිසරික බලපෑම් අධ්‍යයන වාර්තාවක් ඉදිරිපත් කර නැහැ. ඉකුත් වසරේ මැදභාගයේදී ඉදිකිරීම් අතරතුර එල්ල වූ මහජන විරෝධය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ස්ථානීය පරීක්ෂාවක් කර නිගමනයකට එළඹෙනවා. එම නිගමනය වනුයේ මෙම ඉදිකිරීම් සිදුවන ප්‍රදේශය ආශ්‍රිතව නායාම් අවදානමක් පවතින්නේය යන්නයි. දිවයිනේ වැඩිම වර්ෂාපතනයක් සහිත ප්‍රදේශයක මෙම ඉදිකිරීම් සිදුවද්දී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මෙම ඉදිකිරීම් තහනම් කිරීමට කටයුතු නොකිරීම මවිතය දනවන්නක්. ප්‍රදේශයේ ආශ්‍රිතව වැසි සහිත කාලගුණයක් බලපැවැත්වෙද්දී ප්‍රශ්නගත සමාගම ඉදිකිරීම් වල නිරත වීම භූගර්භ විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය කපිල දහනායක මහතාගේ නිරීක්ෂණයට ලක් වුණේ 1.31 වනදායි. දැන් මෙහෙම ගල්බෝර දානකොට බොහෝ වෙලාවට අල්බෝර දානකොට ගල්ගෙඩි විසි වෙන්නත් පුළුවන්, තමුන් ඉන්න තැන් වලට ඉන්න පුළුවන්, විසිලා යන්න පුළුවන්. කඳ ඔක්කොම පිහිටි ගලියේ පිහිලා තියෙනවා නම් කමන්නේ. මේ කඳ උඩ තියෙන පරණ නායවල් ගියේ ඕන තරම් දකින්න පුළුවන්. මම අදත් උදේ දැක්ක එහෙම තැන් වල කඩාගෙන ඉන්න පුළුවන්. ඉතින් ඒවා ඒ ආකාරයෙන් හඳුනා ගන්නට ඕන. මිනිස්සුන්ට දැනුවත් කරලා තියෙනවා නම් හොඳයි. මෙම ඉදිකිරීම් සිදුවන ප්‍රදේශයට ඉහළින් හා පහළින් ජනාවාස පිහිටා තිබියදීත් නීතිය අභිබවා හැසිරීමට සමාගමකට ඉඩ දී තිබෙන්නේ ජීවිතවලට වඩා මුදල් අගේ කොට සලකාද පරිසර අමාත්‍යාංශයේ ලේකම්තුමනි, මේ ඔබේ අවධානය පිණිසයි. හලාවත කුස්වත්ත නිවාස කොල්ලකන කොල්ල කණ්ඩායම් දෙකක් කොටු කරගත් පොලිස් මෙහෙයුම්